At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද පෙරවරු 9 පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. අදාළ නඩුව විභාගයට ගැනීමට පෙර බන්ධනාගාර අධිකාරීවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු සඳහන් කර එවන ලද ලිපියක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පසුව පොලිස් මූල අපරාධ විමර්ශන කොටහසේ නිලධාරීන් අධිකරණයේ හමුවේ සඳහන් කළේ මේ නඩුවට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ලිපි ගොනු යැවීමට කටයුතු සූදානම් කර ඇති බවයි. අද පැවති නඩු විභාගයේ අතරතුර විමල් වීරවංශ මහතා අධිකරණයේ හමුවේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත් කුටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අධිකරණයේ අවසරයේ මත විරවංශ මන්ත්‍රීවරයා නීතිඥවරයෙකුගේ සහයක් නොමැතිව විවෘත අධිකරණයේ හමුවේ පැයකට අධික කාලයක් කරුණු දක්වමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසය අවස්ථා දෙකකදී ඉදිරිපත් කළ බී වාර්තා පරස්පර බව ප්‍රකාශ කළා. එමෙන්ම තමා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපළ පනතේ වගන්තිවලට පටහැනිව යමින් බව පැවසූ මන්ත්‍රීවරයා එමගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසය අධිකරණයේ නොමග යැවීමක් සිදු කර ඇති බවත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියා. තමා අමාත්‍ය දුරේ කටයුතු කළ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අශුමාර සිංහ සහ එවක නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ලසන්ත අලගියවන් යන මහත්වරුන් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා. එමෙන්ම තමාට පෙර එම අමාත්‍ය දුරේ කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වාහන ලබා දීමේදී අනුගමනය කළ ක්‍රමවේදය තමන්ද පූර්වාදර්ශයක් කරගත් බව අධිකරණයේ හමුවේ කරුණු පැහැදිලි කළා. බෙයතර දින 54ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට සිදුවන මානුෂීය දුෂ්කරතා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ තමන් රඳවා සිටින කුටිය අයිති වාට්ටුව සවස 5:30 සිට පසුදා උදෑසන 6:30 අගුළු දමා වසා ඇති බැවින් අදාළ කාලය තුළදී ශරීරකෘත්‍ය ඉටුකර ගැනීමට සපයා ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි. එහෙතුවෙන් තමන් රාත්‍රී කාලයේ ආහාර හෝ ජලය පවා නොගෙන රැය පහන් කරන බව මන්ත්‍රීවරයා අධිකරණයට කරුණු දක්වා සිටියා. එමෙන්ම මේ දිනවල පාර්ලිමේන්තුව තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදුවෙමින් පවතින නිසා ඊට අදාළ භූමිකාව ඉටු කිරීමට තමා රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම බාධාවක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. වීරවංශ මහතා සඳහන් කළේ තමන්ට ඡන්දය ලබා දුන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම සුවිශේෂී කාරණාවක් ලෙස සලකා තමන්ට ඇප ලබා දෙන ලෙසයි. මේ ප්‍රකාශයෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ එක් එක් සැකකරුවන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නියෝග කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභා පනතට අනුව මහේස්ත්‍රාත්වරයෙකුට බලතල නොමැති බවයි. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තමා කටයුතු කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරය මන්ත්‍රීවරයා ලබන 20 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. බැසිකිලිට යන්න නොදී ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා මේ ආණ්ඩුව FCID නොහොත් ගෙස්ටාපෝ පොලිසිය විසින් සැලසුම් කරපු ක්‍රියාමාර්ගයක්. එහෙම දිවට ඊයේ දත්තොත්තර මහත්තයා කියනවා ලබන අගෝතුවේදී ඒකාපති විපක්ෂයේ අවසන් කරනවා කියලා. ඉරුත්තු අනුවන් අත්අඩංගුවට ගන්නයි හදන්නේ. මේ දත්තොත්තර මහත්තයා එක කාලයක් අපේ ආණ්ඩුව ඉඳගෙන අපේ ආණ්ඩුවගේ දත් ගැලෙව්වා. ඊළඟට එතුමා ඒ කාලේ දත් සැට්ටක ඇතුලේ තියන් නැව් තියාගෙන හිටියේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ අනේ කාලේ වනේ වාසේ මුන්ට ගිය රට කියලා. සඳාලේ මහලේකම්තුමා කියනවා චමල් රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුවට ගිහිල්ලා තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එතුමාගේ තනිකමැත්තට ඒකාපති විපක්ෂයේ ආණ්ඩු හදන්න සහාය කරගෙන ආණ්ඩු හදන්න පුළුවන් කමක් නැහැ නිසා ඒ කියන්නේ තීන්දුව తీරන ගත්තේ උත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ කුට්ටමේ ස්කෝපාසියා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ කුට්ටමේ ස්කෝපාසිය දෙන්නේක් නැහැ. ඊලාන් පෙර රැවතුමා මගේ මිත්‍රයා. එතුමා ඉන්නවා සීත ගඟුලේ නාලා නල්ල තන්නේ ඉරගෙන ඉන්නවා අපි එනකන් කිරිපාරි වන්දනා කරන. හැබැයි එතුමාට අපි කියන්න කැමති අපි රත්නපුර පාරේ නැගලා කිරිපාරේ වැඳලා බහිනකන් එතුමා දන්නේ නැහැ තනියෙන් ඔතන පොට්ටේ ඉඳියානේ ඉන්නේ කියලා මම කියන්නේ.